හොඳම වෙලාවට මේෂ ලග්නේ කියන්නේ සැර ලග්නය. සැර ලග්නය. එතකොට ඒකේ අයිතිකාරය කුජ ලේ පෙන්නන, ඇක්සිඩන්ට් පෙන්නන, නඩුහව පෙන්නන, බේබද්දු හැප්පෙන, අවියාද පෙන්නන, ඇක්සිඩන්ට් පෙන්නන, කරදර බාධක විපත්ති පෙන්නන ඒ කුජයටයි ඉති අඟහරුටයි ඉති ලග්නය. සාමාන්‍යයෙන් අඟහරුවාද අපි ලේසිකර නැත නැකතක්වත් දෙන්නේ නේ. එතකොට එහෙම නෛසර්ගික අසුභවාදී ලග්නයකින් වැඩල්ලන එකද හොඳ. රාත්‍රිය වුණත් ඇත්තටම ධනු ලග්නේ සුරගුරු අධිපති බ්‍රහස්පති අධිපති ලග්නයකින් වැඩල්ලනවද කියලා වෙන වෙනම අහල බැලුවොත් මේක තේරුම් කරලා බොහෝ අය කියයි ධනු ලග්නයට අපි කැමති. හැබැයි දැන් ඒකර මේ අහන්නේ සමහර උද්දීද කැමති මධ්‍යම රාත්‍රි කිරිබත් කනවද. ඔය ග්‍රහ බලය දන්නේ නැති අය කිය අපෝ ඔය රාත්‍රි අපිට දැ අපි උදේ තමයි හාමුදුරුවෝ වැඩ කරන්න කියලා ගොඩක් අය කියා. එක පැත්තකින් මේ නැකත් සාදලා මිනිස්සුන්ට දෙන එක කුමන්ත්‍රණයක්ද? එතකොට මේ නැකත හදලා තියෙනවා. එහෙත් ඒකේ අභියෝග කරන තරම් බලය තිබුණත් ඊට වඩා බලයක් අතන තියෙනවා නැත්තේ ප්‍රායෝගික බලය විතරයි. ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිත සුව පිණිස අයිබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හෙළදීප ටීවී නරඹන සුවහසක් ප්‍රේක්ෂක ඔබට. අපේ සූදානම අලුත් අවුරුද්දක් උදා වෙනවා හිට අනිද්දට. ජ්‍යොතිෂයත් එක්ක අලුත් අවුරුද්දේ නැකත් එක එක ආකාරයට වෙනස් වෙලා තියෙනවා. ලොකු අවුල් ජංජාලාවක තියෙන වෙලාවක අපි මේ පිළිබඳව කතා කරන්නට කියලා තීරණය කළා. ඒ නිසා අපි මේ වෙලාවේ බොහොම ගෞරවයෙන්ව සම්බන්ධ කරගත්තේ අපි මේ සම්බන්ධයෙන් කතා කරන්න තීරණය කරේ ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජනීය ඇත්කඳුරේ සුමනසාර ස්වාමින් වහන්සේ සමග. උන්වහන්සේව අපි විශේෂයෙන්ම මේ වැඩසටහන සඳහා තෝරගන්නේම ලංකාවේ ජ්‍යොතිෂය සම්බන්ධව ආචාර උපාධියක් දක්වා හදාරන්නට යෙදුණු දක්ෂ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් නිසා අපේ හැඳුනේ තෙරුවන් සරණයි කියලා පිළිගන්නවා මුලින්ම. බොහොම සරණයි. අපේ හැඳුනේ මං හිතන්නේ ඉතිහාසයේ කිසිම දිනක මෙවැනි දෙයක් සිද්ධ වෙලා නොවන තරමටම අද නැකත පිළිබඳව අලුත් අවුරුද්ද නැකත පිළිබඳව කතා කරනවා. විකල්ප නැකත් නැවත වතාවක් එදිලා තියෙනවා. රාත්‍රී කාලයේදී නැකත් තියෙනවා. ඒ වගේම රටේ පාලකයන්ට මේක අසුභ වේද, මහජනතාවට අසුභ වේද, මොකක්ද අපේ හාමුදුරනේ මේ සම්බන්ධයෙන් තියෙන අදහස? සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඇත්ත හෙළදීප ටීවී හැමදාමත් නැවුම් මාතෘකාවක් සහ කරලියේ තියෙන මාතෘකාවක් රැගෙන බොහෝ දෙනා සොයාගෙන යන අතරතුර අපවත් සොයාගෙන ආවා. ඉතින් අපි සතුටුයි ධම්මසිරි ස්වාමීන් වහන්සේ මේ අහන ප්‍රශ්නයත් එක්ක යොමු කරන ගැටලුවත් එක්ක මේ විදිහට ප්‍රවේශ වන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අත්තෝ අත්තස්ස නක්කත්තං කිං කරිස්සන්ති තාරක. මේ කරන්න වෙලාව ආවනම්, වැඩේ කරන්න එක හොඳම වෙලාව නම්, හොඳම මොහොත නම්, බලයක් තිබේ නම්, සිතක් තිබේ නම්, ජවයක් තිබේ නම් ඒක කරන්න ඒක තමයි වෙලාව. එහෙම ගත්තොත් මනෝමූලික දර්ශනය දේශනා කරන තථාගත බුදුරජාණන් වහන්සේ මනස දුබල කරගන්නේ නැතිව මනෝ ධාවති සර්වත්‍ර හැම තැනකම දුවන්නේ ධාවනේ වන්නේ මනසයි නේ. මේ මනස දුබල කරගන්නේ නැතුව දුබල මනස ප්‍රබල කරගෙන අපට පුළුවන් නම් වැඩක් කරන්න, අපට පුළුවන් නම් වැඩක් ආරම්භ කරන්න, අපට පුළුවන් නම් අලුත් අවුරුද්දට පිය තබන්න, එතනයි බලය. චිත්තේන නියති ලෝකෝ, චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස සබ්බේව වසමන්නකු. මේ සිත තමයි අපිව විවිධ ලෝකවලට අරන් යන්නේ, විවිධ භවවලට අරන් යන්නේ, වට්ටවන්නේ, නැගිට්ටවන්නේ සිතයි. ඒ නිසා මං හිතන්නේ ග්‍රහයෝ කොහේ හිටියත්, ලිත්වල මොනව තිබුණත්, පොත්වල මොනව තිබුණත් අපේ සිත
බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් හැටියට, එමත්නම් උපාසකෙක් හැටියට, වාසිකාවක් හැටියට, එමත්නම් භික්ෂුණියක් හැටියට සිව්වන පෙරසේ පිහිටලා අපිට පුළුවන් නම් අපේ සිත හරි තැන තියාගන්න මල්ල සොහොනෙත් තමු සොහොනෙත් අපට පුළුවන් සුභවාදී චරණයක් සුභවාදී කිරණක් ඇති කරගන්න කියලා කියන්න ඕන. අහපු ප්‍රශ්නෙට උත්තරේ තාම ලැබුණේ නැහැ. මහා ඔබ වහන්සේ මතක් කරනවා මහා අවුල් ජංජාලය. ඇත්ත එහෙත් නැකත් මෙහෙත් නැකත් එහෙත් views මෙහෙත් views නේද? එසා හැම තැනම ඒ මතවාදී කතා කරන අය දිහාත් සමහර අය බලනවා. මේ මතවාදී කතා කරන අය දිහාත් සමහර අය බලනවා. මතවාදයකට හැප්පෙනවා, බෙලි වලින් අල්ලගන්නවා, මාධ්‍යවල රඟ දක්වනවා. රඟ දක්වනවාද, රැඟෙනවාද කියලා, රඟනවාද කියලා අපි දන්නේ කෙසේ වෙතත් බුහන්සි අහනවා මේ අවුල මොකද්ද? අවුල කොහොමද? මේක රාත් මේ නැකත් දෙක ඇත්තටම අවුලක්ද? එහෙන් බලනකොට අටවෙනිදා අද දවසේ එහෙම නැත්නම් සූර්ය ග්‍රහණයකු සිද්ධ වෙනවා, අර අවුල් ජංජාලයට තව අවුලක්ද? සමහර අය අපිට දුරකතනින් කතා කරලා අහන ඇතම් විට හඳුරන්නේ මේ පාර මේක මොකද්ද, කුමන්ත්‍රණයක්ද, මහා අවුලක්ද, රට පෙරලන වැඩක්ද, මොකද්ද මේ වෙන්නේ? ස්වාමීනි දැන් මෙතනදී රාජ්‍ය නැකත් කමිටුව 42 දෙනෙක් ඉන්නවා. ඒ අය මේ අද ඊයේ ඉපදිච්ච අය නෙමෙයි. ඒ අය නැකත් පත්‍රයක් හදලා තියෙනවා. ඒ අවුරුද්ද හැමදාමත් උනේ එහෙමයි. ඉතින් ග්‍රහයන්ගේ ගමන් කිරීම අපට පොඩ්ඩක් එළි වෙනකන් ඉන්න කියලා නවත්තන්න බෑ. මේ මීන රාශිය ඉඳලා මේෂ රාශියට සූර්යාගේ සූර්ය සංක්‍රාන්තිය මෙවර සිද්ධ වෙන හරියට රාත්‍රී 9:05ට මගේ මතකයට හැටියට නැකත් පුතුවක් තිබෙට මම අතර ගත්තේ නැහැ 9:05ට. ඒක කවුරුත් විරුද්ධ නැහැ. 9:05ට ඒක සිද්ධ වෙන බව පිළිගන්නවා. හැබැයි අනිත් නැකත් ඔක්කොම ගැන කතා නොකලත් ප්‍රබලතම නැකත ආහාර අනුභවයේ වැඩැල්ලීම ඝනදෙනු කිරීම. රාජ්‍ය නැකත් කමිටුව කියනවා ඒක සුබ කළ යුතු හොඳම වේලාව මුහුර්තය නැකත තියෙන්නේ රාත්‍රී මධ්‍යම රාත්‍රී 12:06ට කියලා. විකල්ප කණ්ඩායම එහෙම නැත්නම් ජ්‍යොතිර්වේදීන්ගේ සංගමය කියලා ඒ අය කියනවා නෑ නෑ මේ යක්කු ගස් නගින වෙලාවේ මොන නැකත්ද? දරුවෝ නිදි ඈ බැංකුවට යන්නේ කොහොමද? බැංකුව වහලා කුඹුරට ගිහට පස්සේ පොලොංගු ගහයි, නයිකාවේ නයි ගහවි නේද, දස්ත කරාවි. අහම කියනවා ලින්දට ගියොත් ගෘහණිය ලින්දට වැටේ කරුවලේ, මොකද හිරු නැහැ. මේ සූර්ය මංගල්‍යය කොහොමද කරන්නේ? සූර්යා මුල් කරලා මේක සූර්ය මංගල්‍යයන්නේ. සූර්යාගේ පැමිණීම පිළිගැනීම නම් මේ සූර්ය ඒ මොහොතෙත් එළිය දෙන්නේ, ඒ මොහොතෙත් අඳුරු සූර්ය කොහොමද මංගල්‍ය සමරන්නේ කියලා අර ප්‍රතිතර්ක නගන අය නගනවා. හැබැයි මේකද කියන්න ඕන මේ ජ්‍යොතිර් දර්ශනය කියන්නේ ධම්මසේන හාමුදුරුවෝ උඩින් පෙනෙන එක නෙමෙයි. ගහක වටින්නේ දලු කොළ නෙමෙයි. ගහක වටින්නේ ගෙඩිමත් නෙමෙයි. මල්මත් නෙමෙයි. අතුමත් නෙමෙයි. ගහේ පොත්ත නෙමෙයි. සිවිය නෙමෙයි. පටක නෙමෙයි. එළය නෙමෙයි. අරටුව. සාරං ගන්නාති. අරටුව ගන්න. හරය ගන්න කිව්වා. අන්න ඒ වගේ මේ උඩින් පේන ග්‍රහයෝ ටිකවත් උඩින් අපි කරන සිරිත් විරිත් බුද්දනේවා වැඩාල්ලනේ උන්ට වඩා එහා ගිය දෙයක් මේ කාලයත් එක්ක කාලයක් තිබුණා කාලවාදී කියලා එක මේ විශ්වයේ ශ්ලෝකයේ ප්‍රබලම දේ කාලයයි කියලා. ඇත්තනේ කාලයට අනුව අපි ඔක්කොම වෙනස් වෙනවා, කාලයට ගරු කරනවා, කාලය විසින් උපද්දවනවා, කාලය ඉවර වෙනකොට මැරිලා යන්න වෙනවා නේ. පන්න කඳන් වෙච්ච අපට මල්ල කඳන් වෙන්න මග කියන්නේ මග හසර කැමති වුණත් අකමැති වුණත් ලබා දෙන්නේ කාලය. සම මේ ජ්‍යොතිෂයට මුල් වෙන්නේ මෙතනදී කාලයත් එක්ක. ග්‍රහ තාරකාව ඉන්නවා, නක්ෂත්‍ර තියෙනවා. හැබැයි කොයි කාලයේද, කොයි මොහොතද, කොයි විනාඩියද හොඳ හොඳම නැකත එන්නේ කියලා තමයි කවුරුත් තර්ක කරන්නේ. ශාස්ත්‍රීය වශයෙන් ගත්තහම මගේ කාර්යභාරය මෙවුවා මේ තැන් තැන් වල එහෙම කර කර කීයක් හරි හම්බ කරන එකම නෙමෙයි. මගේ ප්‍රධාන අරමුණ වන්නේ මේවා ශාස්ත්‍රීය වශයෙන් කතා කරලා
ශාස්ත්‍රීය දානයක් ශාස්ත්‍රීය සේවාවක් ඒක විශ්වවිද්‍යාල මට්ටමට දක්වා ඉහළට මේ විෂය ගන්නයිනි. ඍෂි නුවණින් දැකපු මේ දර්ශනය ලඝු කරන්න හොඳ නැහැ. ඒ නිසා සමහර අය උඩින් අල්ලගෙන එහෙම මෙහෙම කතා කරාට එතන ගැඹුරක් තියෙනවද කියන එක question mark එකක්. රාත්‍රී නැකත 12:06ට ඒ වෙලාවේ යෙදෙන්නේ රාශිය මගේ මතකයේ හැටියට ධනු රාශිය. ඒ රාශියේ ග්‍රහ චක්‍රයේ මන් දැක්කේ තාම ප්‍රබල කාරණා කීපයක්. සිකුරු උච්ච වෙලා මාළවී යෝගයේ හතරවෙන්න ඉන්නවා. එතන බුධ නීචයි. කෙනෙක් යා බුධ ග්‍රහයත් හතර ඉන්නවා නීචයි. ඇත්ත. තව රාහුත් ඉන්නවා එතන. එතකොට උච්ච සිකුරු සිකුරුගෙන් තමයි සුභ සම්පත්තිය දීපල ඉඩකඩන් යාන වාහන කෑම බීම. එතකොට මහගෙදර මහභූමියේ සස්ත්‍රීකත්වය ගෘහ අධිපති ගෘහාධිපති නිමේ ඔක්කොම කතා කරන්නේ කොතනද හතරවෙන්. ඉතින් හතරවෙන්නේ නරකද? පංච මහා පුරුෂ යෝග වලින් ධම්මසිරි හාමුදුරුව ඉහළම බලවත් එක. ලෞකික සැපත සස්ත්‍රීකත්වයේ කාමය දැන් මේ අවුරුද්ද කියන්නේ වෙන ආගමික උත්සවයක් නෙමෙයි ඇත්තට. බෞද්ධ රටේ අපි පන්සල මුල් වෙලා මේක පොඩි ආගමික කරණයකට ලක් කරලා තියෙනවා. කොහා හඬන්නේ ඔය බුදුබණ අහන්න නෙමෙයි. නේද? ඒ නිසා මේක කාම උත්සවය. කාම වසන්තය. ඒ නිසා එවැනි තැනකට මහගෙදර පෙන්නන තැනට සිකුරු බලවත් වෙලා මේ 12:06ට වැඩැල්ලීම ඊට පස්සේ ගණදෙනු කිරීම ආහාර අනුභවය කළොත් අවුරුද්දේ මුල්ම මොහොතේ ඇත්තටම නරකක් තියෙනවද? හොඳක් නෙ තියෙන්නේ. සිකුරු උච්ච වෙලා බුද නීච වෙලා ඉන්නකොට නීචය බංග කරගෙන නීච බංග රාජ යෝගයක් උදා වෙනවා. තවත් බලවත් කමක්. තව ගොඩක් දේවල් තියෙනවා. චන්ද්‍රයා හත් වෙන්න ඉන්නවා. කෙලින්ම එක දකින්න චන්ද්‍රයා ප්‍රබලයි. එකේ සූර්යයා ඉන්න උච්ච වෙලා සූර්යයා ප්‍රබලයි. ග්‍රහ මණ්ඩලේ ප්‍රධානියනි. ගුරු ග්‍රහය අංක 5 ඉන්නවා මගේ මතකේ හැටියට. ත්‍රිකෝණ ස්ථානයක ලග්නේ දකිනවා. ඊට පස්සේ ලාභ ස්ථානියත් පේනවා යාට. ඒ නිසා මෙහෙම ගත්තොත් තාම සුභ කිරණ සහිත සුභ ග්‍රහ යෝග සහිත උච්ච ග්‍රහ යෝග සහිත පංච මහා පුරුෂ යෝග සහිත නීච බංග රාජ යෝග සහිතව මේ නැකත හදලා තියෙනවා. දැන් උදේ නැකතට යමු. ප්‍රායෝග අතින් ගත්තහම ඔවුන්ට පින් දෙන්න ඕන නැකත් කමිටුවට ටිකක් ඇඟිල්ලෙන් ඇනලා කන්නට ඇනලා ඇහැට ඇනලා එකට කියන්න පුළුවන් වුණා මෙහෙම වැඩ කරන්න එපා කියලා. එහෙම. මොකද්ද? යක්කු ගස්න ගින වෙලාවේ මේ නැකත් දෙන්න එපා. තව ටිකක් ඔය ඔය ග්‍රහචාරයේම තියෙනවනේ. මොකද ඔය උච්ච ග්‍රහයෝ නීච ග්‍රහයෝ මේ එහාට මෙහාට කරලා තව පොඩ්ඩක් අපිටත් වඩා ඉහළ ඉන්නවනේ. 42ක් ඉන්න තැන මතවාද 42ක් ගැටලුවක් තියෙනවා. හොඳම වෙලාව මේකයි. හැබැයි ඉතින් කවුරුන් නිදින වෙලාව ගණදෙනු කරන්න ටිකක් අමාරු වෙලාව. එහෙම කියයි. තව ටිකක් කල්පනා කරලා විකල්ප වෙන්නේ නැති වෙන්න, අභියෝග එන්නේ නැති වෙන්න තව ටිකක් මේයට මොලේ කල්පනා කරලා පොඩ්ඩක් තව ටිකක් එහාට ගන්න දුර පොඩ්ඩක් හරිනේ. එහෙම. මේකේ තේනවා పూర్ව පුණ්‍ය කාලය. ඒකෙ දිනයක් දෙන්න බෑ. බැ ඕනනම් අපර පුණ්‍ය කාලේ නැකත් දෙන්න පුළුවන්. මේ දීලා තින්නේ එහෙම තමයි. තව වෙලාවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමත් ටිකක් සැලකුවා නම් හොඳයි කියන අදහස මටත් මධ්‍යස්තව ඉන්නකොට තේරෙනවා. උදේට හදපු නැකත 7:07ට ආහාර අනුභවයේ ගණදෙනු කිරීම වැඩැල්ලීම. ඉතාලම ප්‍රායෝගිකයි. එහෙමයි. උදේ හැබැයි ප්‍රායෝගික උනාට ධම්මසිරි හඳුරු තින ගැටලුව එතනට එන්නේ මේෂ ලග්නෙ. අතනට එන්නේ ධනු ලග්නේ. එතකොට ධනු රාශිය අධිපති සුර ගුරු බ්‍රහස්පති ග්‍රහ මණ්ඩලයේ හොඳම ග්‍රහය හොඳම තැන හොඳම වෙලාවට. මේෂ ලග්නේ කියන්නේ සැර ලග්නය. සැර ලග්නය. එතකොට ඒකේ අයිතිකාරය කුජ ලේ පෙන්නන ඇක්සිඩන්ට් පෙන්නන නඩුහව පෙන්නන බේබද්දු හැප්පෙන අවියාද පෙන්නන ඇක්සිඩන්ට් පෙන්නන කරදර බාධක විපත්ති පෙන්නන ඒ කුජට අයිති අඟහරුට අයිති ලග්නය. සාමාන්‍යයෙන් ගහරුවාද අපි ලේසි කර නැකතක්වත් දෙන්නේ නෑනේ. එතකොට එහෙම නෛසර්ගික අසුභවාදී ලග්නයකින් වැඩල්ලන එකද හොඳ? රාත්‍රිය වුණත් ඇත්තටම ධනු ලග්නේ සුරගුරු අධිපති බ්‍රහස්පති අධිපති ලග්නයකින් වැඩල්ලනවද කියලා වෙන වෙනම අහලා බැලුවොත් මේක තේරුම් කරලා බොහෝ අය කියයි ධනු ලග්නෙට අපි කැමති.
හැබැයි දැන් ඒකල මේ අහන්නේ සමහර උද්දීද කැමති මධ්‍යම රාත්‍රී කිරිබත් කනවද? ඔය ග්‍රහ බලය දන්නේ නැති අය කිය අපෝ ඔය රාත්‍රී අපිට දැ අපි උදේ තමයි හාමුදුරුවෝ වැඩ කරන්න කියලා ගොඩක් අය කියා. හැබැයි ඒ කියන්නේ ප්‍රායෝගික යැයි කියා උඩින් දකින කාරණේ. මම වැඩ කරන්නේ මම ඔබට කියන්නේ නේ මං වැඩ කරන්නේ මධ්‍යම රාත්‍රී. හැබැයි කැමති කෙනෙකුට උදෙත් කරන්න පුළුවන්. ඉතින් අපි දිගට කතා කරමු. අපි මේ වැඩසටහන අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව කතා කරන්නේ. අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමීන් වහන්සේ දීර්ඝ වශයෙන් ඒ පිළිබඳව පැහැදිලිකම් කරන්නේ උන්වහන්සේගේ හසල අධ්‍යක්ෂ බුද්ධියත් එක්ක. අපේ ස්වාමීන් වහන්සේ දැන් 8 වෙනිදාට සූර්යග්‍රහණයක් එනවා. ඒ අස්සේ නැකත් නැහැ. එතකොට තව ටික දවසකින් චන්දෙකටත් යන්න බලාපොරොත්තු වෙනවා. දේශපාලනික වශයෙන් කුමන්ත්‍රණ තියෙනවා. එතකොට මේ වගේ කාලවකවානුවක එක පැත්තකින් මේ නැකත් සාදලා මිනිස්සුන්ට දෙන එක කුමන්ත්‍රණයක්ද? එහෙම නැත්නම් මේකේ ඇතුලේ වෙනත් වූ අරමුණු පාදක කරගෙන කරන ක්‍රියාදාමයක්ද කියලා ඔබ වහන්සේගේ දැනුම් පරාසයත් එක්ක අපිට පැහැදිලි කිරීමක් කරොත් කොහොමද? මම හිතන්නේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ අහන කාරණේ මේ ප්‍රශ්නය ඇහුවේ නැත්නම් මේ අද සාකච්ඡාව වැඩක් නැහැ කියලා මට හිතෙනවා. එහෙම. මොකද අරහෙන් නැකත් පිළිබඳව අවුල් මතු කරනවා හෝ අවුල් කරනවා. එහෙම. මේ තව පැත්තකින් ස්වාභාවිකවම සූර්යග්‍රහණයක් සිද්ධ වෙනවා. සූර්යග්‍රහණය සිද්ධ වෙන්නේ ඇත්තටම පෘථුවියත් චන්ද්‍රයත් සූර්යයත් මේ ඒකීය රේඛාවක පිහිටනවා. පෘථුවියට වැටෙන එළිය සූර්යාගෙන් චන්ද්‍රයා ගිහිල්ලා වහනවා. නේද? චන්ද්‍රයා ගිහිල්ලා වහනවා. එහෙම යෙදෙන කාල තියෙනවා. එතකොට මේක බැලුවොත් එහෙම සූර්යග්‍රහණය ඇත්තටම මුළු ලෝකෙටම අපලයි. ඒ සූර්යාගේ ආලෝකය වැටුන් නැත්තම් පැය දෙකක් දවසක් වුණත් එකපාරට ආහාර නැති වෙලා යයි. කුඹුරු පාළු වෙලා යයි. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි. අපි දන්නවා මේ යම්කිසි භාජනයකින් තනකොළ පිට්ටනියක් වැහුවොත් එහෙම අඩියක්වත් දවසක් වහලා තිබ්බත් තනකොළ ටික මෙරිලා යනවා. ඒ දවසක් වහලා තිබ්බත් පොඩ්ඩක් වටේට වැටිලා දැන් එතකොට මේ සූර්යාගේ ආලෝකය වැටෙන්නේ නැතුව ගියාම මේ විශ්වයට විශේෂයෙන් මේ ලෝකයට රටවල් සමහර අයට දැනෙනවා සමහර රටවල් වලට මේක දැනෙන්නේ නැහැ. සූර්යයයි පෘථුවියයි අතරට මැදට චන්ද්‍රයා පැමිණෙනවා. අර ආලෝකේ එතකොට බාධා වෙනවා නේ. එතකොට සූර්යග්‍රහණය සිද්ධ වෙනවා 8 වෙනිදා රාත්‍රී හවස. මේක එක එක රටවල් වලට වෙනස් වෙනවා. ලංකාවේ මට්ටමින් ගත්තොත් ග්‍රිනිච් වේලා ඉඳලා මනිනකොට ඇත්තට අපේ වේලාවට අනුව හවස මගේ මතකයේ හැටියට 6:34-37 වගේ වේලාවකට වගේ කියලා මට මතකයි. ඒ ආශ්‍රිතව මේක සිද්ධ වෙනවා. එතකොට මේක අපලද සපලද කියලා නෙහන්නේ. ඇත්තටම කිව්වොත් අපලයි. දැන් සූර්යා නැති වෙනකොට සූර්යා මේ විශ්වයේ ගහක පළදාව ඇති වෙන්නේ සූර්යා නිසා. මල් හටගන්නේ සූර්යා නිසා. ගෙඩි හටගන්නේ සූර්යා නිසා. ඒ සූර්යා දවසක් එකමාර දෙකක් නැති වෙනවා කියන්නේ මුළු ලෝකෙට මොන තරම් ආර්ථික අහේනියක්ද පාඩුවක්ද? අපේ මේ ඔක්සිජන් වලට වෙන්න පුළුවන් වෙනත් වායු තල වලට වෙන්න පුළුවන්. සූර්යා එක පාරටම කිරණ හකුලා ගත්තට පස්සේ මුළු විශ්වයටම පෘථුවි තලයටම විශාල බලපෑමක් කරනවා. ඒ නිසා තමයි ඒක අපලයි කියලා කියන්නේ. හැබැයි ඒ එසේ වුණත් දැන් ඔබ වහන්සේ අහපු අනිත් කැලල තමයි මේ සූර්යග්‍රහණස්සේ නැකත් දෙනවා. නැකත් දෙන්න පුළුවන්ද? ඒ වගේම මේ නැකත් අවුල් කියලා කියනවා. එක්ක අවුල් කරනවා. මේක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත්තොත් එහෙම නැත්නම් රාෂ්ට්‍ර පාලනය සම්බන්ධයෙන් ගත්තොත් කුමන්ත්‍රණයක්ද? ඉන්න කෙනා පළවය හැරලා තව කෙනෙක් ගේන්න හදන අවුලක්ද? ඔහෙම හිතෙන්න පුළුවන් නේ. එක එක රැලි තියෙනවානේ. සමහර අය එන්න හදනවා, සමහර අය තියෙන පුතුව රැක ගන්න හදනවා. එයා රැක ගැනීම පිළිබඳ ප්‍රශ්නයකින් ඉන්නවා. අනිත් අය ඒක අල්ලා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක ඉන්නවා. ඒවන් වකවානුවක මේ මතවාදීව හදන චින්තනය එක සාවද්‍ය චින්තනයක් වුණොත් රට මේ ආගහදයට ප්‍රපාතයට ඇද වැටෙන්න පුළුවන්. ඒක භයානකයි. ඒ නිසා අපි ශාස්ත්‍රීය ඍෂිමතයට එකඟව, මොකද මේක බුද්ධ භාෂිතයක් නෙමෙයි ජ්‍යොතිෂය, ඒක කතා කරන්න ඕන. ඒ වගේම යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් අවදානමක් පාඩුවක් වැසියාට රට වැසියාට පාලකයාට තියෙනවා නම්
ඒක අපි ධර්මානුකූලව සමනය කරගන්න ඕන. කියන්න ඕන ඇත්තටම මේ සූර්ය ග්‍රහණයත් එක්ක සහ මේ යෙදෙන නැකත් ග්‍රහයෝ මේ ධම්මසිරිය හඳුර අපිට මෙහෙම කළා රවි මෙතන තියන්න සිකුරු මෙතනට ගේන්න උගුලන්න ගලවන්න පැල කරන්න අපිට බැහැ. ඒ තීනෙන් තමයි මේ නැකත් දීලා තියෙන්නේ. තීන මොහොතින් තමයි නැකත් දීලා තියෙන්නේ. මහා බ්‍රහ්මයාටවත් ඇත්තට මේ 100%ක හොඳ නැකතක් හදන්න බැහැ. 100% නැකතක් හදන්න බැහැ. ඒ නිසා වඩා වැඩි හොඳ අඩුව ගුණ නැකත් තමයි ගන්න ඕන. ඒක තමයි මම හිතන්නේ දෙගොල්ලොම කරන්න ගිහිලා තින්නේ. විෂමතා තියෙනවා. මම එකකටවත් ආවඩන්නේ නැහැ. හැබැයි ඉතින් මේ විෂයත් එක්ක යම් අවුරුදු 25කට එහා ගිය කාලයක් ගණදෙනු කරන මටත් ගැඹුර මන් දකින්නේ මධ්‍යම රාත්‍රියේදී ප්‍රායෝගිකත්වයට කෙනෙකුට පහසුකම තින්නේ 7:07 විකල්ප කණ්ඩායමේ නැකත කියලා. මම මේ දෙක දෙපැත්ත දකින්නවා. ඔබ වහන්සේ අහපු අර කාරණයක් එක්ක මේකත් එක්ක සූර්යග්‍රහණයත් පැටලලා තිනවා. ඒ සූර්යග්‍රහණයයි නැකත් අවුල් කරගෙන ආයි මිනිස්සු හිත් අවුල් කරගත්තාම සිත් ගිනි තියාගත්තාම ඇත්තට මොකද වෙන්නේ? රටට මොකද වෙන්නේ? මුලින්ද මතක් කළ විදිහට අපි සන්තන් දන්තන් හිතවත්න චිත්තං දන්තං සුඛාවහ කපල ගන්න චිත්තං දන්තං සුඛාවහ දමණී වෙච්ච සංවර වෙච්ච හීලේ වෙච්ච එහෙම මෙහෙ දුවන්නේ දඟලන්නේ ආකූල නොවෙච්ච සිත තමයි සපගෙනත් දෙන්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන මේ රටේ තීන චිත්තාවේගී අවුල නැකත් අවුල ලොකුවට ගන්න එපා. තමන් ඔරොත්තු දෙනවා නම් තමන්ට කොන්ද තියෙනවා නම් ඒක තමයි හරි. ඒ නිසා දැක් සොයන්න විමසන්න නිරීක්ෂණය කරන්න බලන්න එහෙම බලා කියා සොයා නිරීක්ෂණය කොට තමන්ට තම තම නැන පමණින් අල්ලගන්න. මට වෙලාව මතක් වෙනවා දවසක් තථාගත බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක වැඩ ඉන්න වෙලාවක කුරුළු රෑනක් කැවිදිල්ල ඒ තනති සද්දන්ත මාග්ගයි කුරුල්ලෝ වැහුවා. එක කුරුල්ලෙක් දැල්ලේද තව එක්කෙනෙක් කඳේද තව එක්කෙනෙක් මලේද තව එක්කෙනෙක් බිමද පළවලද එහි මේ හැම තැනම මේ කුරුල්ලු රෑන තමන්ට ඕන ඕන විදිහට වේලිච්ඡත්ත්වෙත් වැහුවා. ඒ වෙලාවේදී බුදුහාඳුරු මේක දැකලා ඇහුවා ස්වාමීන් වහන්සේලා මහණෙනි මොකද්ද මේ කුරුල්ලන්ට එච්චර තීන පළපුරුදුතාවේ මේ ගහට ඈතින් අහසේ මේ රෑනක් ආවා කිසිම සර්ච් කිරීමක් يعني පරීක්ෂා කිරීමෙන් තොරව වේලිච්ඡත්ත්වෙත් ගෙඩියෙත් මලෙත් කඳෙත් අගිස්සෙත් මුලත් හැම තැනම කුරුල්ලෝ බය නැතුව එල්ලුණානේ වාඩි වුණානේ මොකද්ද විශ්වාසයේ ස්වාමීන් වහන්සේ එක එක උත්තර දුන්නා. වෙයි බුදුහාඳුර කිව්වා නෑ ඒවා හොඳයි උත්තර. ඒ කුරුල්ලන්ට විශ්වාස වුණේ මේ ගෙඩිය නෙමෙයි වේලිච්ඡත්ත නෙමෙයි අමුවත්ත නෙමෙයි ගහේ කඳ නෙමෙයි මුල නෙමෙයි අරටුව නෙමෙයි අගිස්ස නෙමෙයි. මොකද්ද විශ්වාසය? තමන්ගේ අත්තටු දෙක. ඔයි වෙලාවේ කඩන් වැටුණත් පියාසර කරන්න පුළුවන්. ඒ නිසා මේ නැකත් ඒවා අපි සංස්කෘතියක් හැටියට කරන්න ඕන. ඒ නිසා හැමත් හිතන්න එපා මුළු අවුරුද්දම නැකතෙම්ම ජය ගන්නවා කියලා. එහෙම වුණොත් අපි නිකන් අර මේ කර්මයටම දෛවයටම සියල්ල දීලා කට ඇරගෙන බලන් ඉන්නෝ සිංහයා කැලේ රජා වුණාට කට ඇරගෙන හිටියට මූ ගෝනු වෙලා කටට පනින්නේ නැහැ. උත්සාහය අවශ්‍යයි. නේ? යතා හේකේන චක්‍රේන නරතස්ස ග්‍රතිර්භවේ තථාපුරුෂකාරේන විනා දෛවන් න සිද්ධති. කරත්තේක අපි කලින් කියලා තිනවා ජනප්‍රියයි මේ උපදේශයේ. යතා හේකේන චක්‍රේන කරත්තයක් තියෙනකොට වම් පැත්තේ රත්තරණින් තිබුණත් කරත්ත රෝදේ දකුණ නැත්තම් කරත්ත යන්න බෑ. දකුණේ රත්තරණින් තියලා වම් පැත්තේ මොකක්වත් නැත්තම් ලී වලින් හරි කරත්ත යන්න බෑ. දකුණයි වමයි දෙකම තියෙනකොට ලස්සනට කරත්තේ ගමන යනවා වගේ උත්සාහයයි දෛවයයි දෙකම ජීවිතයට සම්බන්ධ කරගත්තොත් දෛවය කියන්නේ කර්ම වාසනා ගුණය. ඒක උපදවා ගන්න ඒ නිධානිය පහල කරගන්න හරන්න ඕන. මොකක්ද හරන්නේ? මේ සිතයි උත්සාහයයි චිත්ත අදිෂ්ඨානය. චිත්ත අදිෂ්ඨානයයි ඔය කියන කර්ම වාසනා ගුණ නිධානය එක්ක හවුනාම ලස්සනට රෝද දෙකම එක්ක හවුනාම කරත්තේ ගමන යනවා වගේ ඇත්තටම මේ ජීවිතය ජය ගන්න අවශ්‍ය වෙන්නේ මේ නැකතවත් විකල්ප නැකතවත් අර නැකතවත් කුණුපල්ලේ තියෙන එකවත් ලිබ්බොක්කේ තියෙන එකවත් නෙමෙයි.
පුද්ගල මනස බලවත් කරගන්න. තථාගතයන් වහන්සේ මනෝ පුබ්බං ගමා ධම්මා කියලා ආරම්භ කරේ එහෙමයි. ඒ නිසා දැන් ඔබට තේරෙනවා මොන අවුල තිබුණත් මොන සූර්ය ග්‍රහණයේ තිබුණත් ධර්මානුකූලව මේ විශ්වයේ පහළ වුණ ඍෂීන් අතරත ඉහළම ඍෂිවරයන් වහන්සේ තථාගතයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න උන්වහන්සේ සිත හදාගන්න කියලා දීපු ක්‍රමවේද බලන්න. ආසේවිත භාවිත බහුලීකත යානිකත වත්තුකත අනුට්ඨිත පරිචිත සුසමාරද්ධ. ඔය අන්තිම එක ගත්ත සුසමාරද්ධ ගැඹුරු ආරම්භයකින් ආරම්භන්න. ඉතින් එහෙට නැගත් ඒ පැත්ත අදිනෝ මෙහෙට මේ පැත්ත අදිනකොට සුසමාරද්ධ වෙයිද? මිනිස්සු හොල්මන් වෙනවා. හැබැයි මිනිස්සු හොල්මන් වුණාට ඔබ ඔබේ බෞද්ධයි විතරක් නෙමෙයිනේ හෙළදීප නරඹන්නේ. ඒ නිසා ඔබ ඔබේ සිත බලවත් කරගන්න ඔබේ ආගමික ශාස්ත්‍රවරයා කියා දුන්නා. බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ මේ තමන්ගේ අයට විතරක් නෙමෙයි. ඒක දර්ශනය, ලෝක දර්ශනය. නිසා උන්වහන්සේ සිත හදන හැටි කියලා දීලා තියෙනවා. ලේසිට වැටෙන්න එපා. ඉතින් අර කුරුළු කතාවේදී බුදුහාමුදුරුවෝ මතක් කළා මහණෙනි කුරුල්ල විශ්වාස කළේ දල්ලවත් ගෙඩියවත් කඳවත් නෙමෙයි. ඔවුන්ගේ අත්තටු දෙක. ඒ වගේ අපිට ආත්ම විශ්වාසය තියෙනවා නම්, චිත්ත අධිෂ්ඨානය තියෙනවා නම්, අර පැත්තේ කර්ම වාසනාවක් තියෙනවා නම්, හොඳට කොන්ද පණ ඇති කෙනෙක් වශයෙන් ඉන්න පුළුවන්. හොඳට ආත්ම ශක්තිය තියෙන අර අහසේ පියාසර කරගෙන නිදහසේ යන ඕන තැනක වහන කුරුල්ලෙක් වගේ වෙන්න පුළුවන්. ඔබ කැමති කූඩු වෙච්ච කුරුල්ලෙක් වෙන්නද? හොඳට ඕන තැනක අහසේ පියාසර කර යන්නද? කූඩු වෙන්න ඕන නම් එක එක්කෙනාගේ නැගත් පස්සේ යන්න. පියාසර කරන්න ඕන නම් නිදහසේ තථාගතයන් වහන්සේගේ දේශනාවට මදක් සමීපවන්න. එහෙම සමීප වෙලා වටිනා ආගමික චින්තාව නිතර කියන එක. උදේ පාන්දර ওই නැකත් ගැන ගැටලුවක් නම් ඒව කරන්න සංස්කෘතිය අවශ්‍යයි. එක්සිට්ව යමක් කරනකොට බලවත් රුවන්වැලි සෑළඟ ගිහිල්ලා අපි දාස් කරණෙන් එකතු වෙලා පිච්චමල් ටිකක් හරි පූජා කළොත් ප්‍රාතිහාර්ය තියෙනවා. සෝමාවති විහෙර ළඟ එහෙමයි, හිරි විහෙර ළඟ එහෙමයි. ඒ සිත් එකතු වෙනකොට මුළු රටේම විශාල පිරිසකගේ එකට වැඩ කරනකොට රටට ශාන්තිය, දේශයට ශාන්තිය, වැසියාට ශාන්තියක් නේද? එනිසා මේ අවුරුද්ද තුළ දෙන්නේ අපි එකට යන්න ඕන කියලා සංඥාවක්. එකට යන්න ඕන තැනම එතනම නැති කරලා දානකොට ඇත්තට විපත්තියක්. අපි ප්‍රාර්ථනා කරමු එහෙම වෙන්න එපා. ඉතින් මා කැමති ඔබවහන්සේට මොනවාම හරි තවත් ප්‍රශ්න තියෙන්න පුළුවන් නේ. සමන් දිගටම විස්තර කියාගෙන ගියොත් මට හිතෙන්නේ ඒකත් හොඳ නැහැ කියලා. අපි සාකච්ඡාවේ අවසාන පැත්තට යන්න ඔබවහන්සේ අහන ප්‍රශ්නයක්, මම හිතන්නේ ප්‍රශ්න ගොඩක් කරන් තියෙන වෙලාව නෙමෙයි, මටත් වෙනි වැඩ කටයුතු තිබෙන නිසා අපි තව එක ප්‍රශ්නයකට විතර උත්තර දෙමු. අපේ හාමුදුරනේ මේ රාත්‍රී 12ට විතර නැකත් වලට ප්‍රායෝගිකව වැඩ කරන්න බෑ. ඒ නිසා විකල්ප නැකතක් ලබා දීලා තියෙනවා. හැලුණා. අපේ හඳුන්නේ මේ රාත්‍රී නැකත් වලට වැඩ කරන්න බැහැනේ ප්‍රායෝගිකව ඇත්තටම. ඒ නිසා විකල්ප දීලා තියෙනවා. දැන් ඔබ වහන්සේගේ දේශනාවට අනුව රාත්‍රී නැකත ඉතාමත්ම හොඳ මට්ටමක තියෙන එකක් බව පැහැදිලි වෙනවා. උදෑසන කාලෙත් නැකත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නැකත් දෙකම ස්වාමීන් බාධා කරන්න ඕනේ. අර නැකත නරකයි කියන නෙමෙයි උදේ. කට්ටිය මන් දැක්ක ගුරු ග්‍රහය අංක එකේ තියලා උච්ච රවි තියලා කට්ටියත් යම්කිසි සන්ධානයක් එක්ක එකට තුල යම් හැදෑරීමක් සහිතව අභියෝගයක් කරන්න පුළුවන් මට්ටමට මේ නැකත හදලා තියෙනවා. එහෙත් ඒකේ අභියෝග කරන තරම් බලය තිබුණත් ඊට වඩා බලයක් අතන තියෙනවා නැත්තේ ප්‍රායෝගික බලය විතරයි. නැක දෙකම ක්‍රියාත්මක කරන අයට අපි දෙවනමම බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බහුතරයක් බෞද්ධය මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ. ඒ අය වෙනුවෙන් අපි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මේකට සම්බන්ධ කරගත්තොත් අපේ ස්වාමීන් වහන්සේ කොතනද ඉන්නේ? ත්‍රිපිටකය බලලා නෙමෙයි නැකත් හදන්නේ. එහෙම ඒක හදන්නේ ඍෂි ග්‍රන්ථ නේද? ආකාශ රාශි 12ක් තියෙනවා. මේෂ උෂම විදුර කටක සිංහ ගන්නේ තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන රවිචන්ද්‍ර කුජ බුදු ශුක්‍ර ශනි රාහු කේතු නව ආදී නවග්‍රහය තියෙනවා. 27ක් සහ අභිජිත් නැකතත් එක්ක 28ක් වූ නැකත් තියෙනවා. විශ්වේ දිහා බලලා ඒවා හදන්නේ. ඉතින් එහෙම හදපු එකේදී මේ විශේෂ කියවෙනවා සහ බ්‍රහ්ම විශේෂ කියවෙනවා, බ්‍රහ්ම විද්‍යාව කියනවා, යෝග විශේෂ කියවෙනවා බ්‍රහ්ම මුහුර්තයක් ගැන. ඒ බ්‍රහ්ම මුහුර්තේ උදා වෙන්නේ සූර්යා පායන්න ඇත්තටම විනාඩි
96ක් වගේ කාලයක්. අපි නිකමට සරලව කියමු පැයක හමාරක් කිය. ඉතින් 6ට කලින් පැයක හමාරක් ගත්තනම් උදේ පාන්දර නැගිට්ටනම් අර නැකත කළත් මේ නැකත කළත් ගැටලුවක් නැත. ඊට වඩා සුබ මුහුර්තය සුබ කාර්යයක් වෙනවා බ්‍රහ්ම මුහුර්තින් උදේ නැගිටලා මූණ හොදගෙන ඇල්වතුර එකක් බීලා, කියන්නේ මේ 14 උදේ ඇල්වතුර එකක් බීලා පානේ කරලා ඔබ තුනුරුවන් වන්දනා කරන්න. වෙන ආගමික භක්තිකෙන් නම් ඒ ආගම සරණ යන්න. මෛත්‍රී භාවනාව සිද්ධ කරන්න. ඡයපිරිත හත්වතාව සජ්ජායනා කරන්න. නැකත් දෝෂ, ග්‍රහ දෝෂ, රාශි දෝෂ, උතන තියෙන ගණ්ඩාන්ත දෝෂ, රාශි චක්‍රයේ දරුන් ලෙස පළදු වෙනවා. නැකත රාශිය හැම එකම එක විට කැඩිලා යනවා. ඒ ඔක්කොම දෝෂ භංග වෙලා ජයපිරිත් දේශනාව හත්වතාව සජ්ජායනා කළා. මෛත්‍රී චින්තාව ලෝකයට පතුරවා හරින්න, අට දිසාව දස දිසාවට පතුරවා හරින්න. මුලින් තමයි දෙවනුව ගෙදර අය, ඊට පස්සේ ඥාතින් වටේ අය, අසල්වැසියෝ ගමේ අය, පලාතේ අය, රටේ අය, ලෝකයේ අය, විශ්වයේ අය, අට දිසාව දස දිසාව සමස්ත පැවැත්මට මෙත් සිත පතුරවන්න. ඔන්න ගණදෙනු අපි ගණදෙනු කරලා විශ්වයට දීලා විශ්ව ආශිර්වාද කරනවා, මිනිස්සු ආශිර්වාද කරනවා, සතාසි උපාවට අපි ආශිර්වාද කරනවා. ඒක ඒතර ආහාරත් හරි හොඳ සිතිවිලිය මනසට ආර ආහාර වශයෙන් අරගෙන නේ. ඒතකොට ඒ ආහාර ගත්තාම ආහාර ගැනීමත් හරි. එතකොට මේ උඩින් පේන ගණදෙනු කිරීම ආහාර අනුභවයේ සහ වැඩැල්ලි වැඩත්තල්ලලානි ආගමික කටයුත්ත ඔක්කොම පුළුවන් මේ බ්‍රහ්ම මුහුර්තයෙන් කරන්න. ඒකට කිසිම අපලයක් නැහැ. අපල දුරු කරන ඒ තැනට එන්න ජ්‍යොතිෂියත් කලවන්, බුදු දහමත් කලවන්, මෛත්‍රී චින්තාව ඕන ග්‍රහ දෝෂයක් අපලුපද්‍රය අමනුෂ්‍ය දෝෂයක් උනන් නැති කරන්න හොඳම ඖෂධයක්. මෙච්චර පැහැදිලි මගක් තියදී රණ්ඩු වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි අර තර්ක විතර්ක එක පැත්තකින් හොඳයි. ඒක විශේෂ තියෙන අඩුතැන් පූර්ණේ කරන, රික්ත පූර්ණේ කරගන්න ඒ සාකච්ඡා, ඒ වාද විවාද තියෙන්න ඕන. නැත්තම් මේ විෂයන් මැරිලා යනවානේ. යමක් සාකච්ඡා වෙනවා නම් ගලක් වුණත් නිකන් තිනකොට ඇලක දොලක එක පෙඳ බැඳෙනවා, පාසි බැඳෙනවා, මැණිකක් වුණත් එහෙමයි. හැබැයි ඒක පෙරලිලා එහෙට මෙහෙට ගියොත් තමයි උපමට්ටම් ගල ලස්සන්ට හැදිලා එන්නේ නේ. ඒ නිසා මේ විෂයන් වල තියෙන හරය, හරසාර ගතිය, බරසාර ගතිය එළියට එන්නේ සාකච්ඡාවකින්මයි. ඒ නිසා හෙළදීප ටීවීද ඒ සිතිවිල්ල තියාගෙන, මේක නොදැන නෙමෙයි, ඒ සිතිවිල්ල තියාගෙන මේ සාකච්ඡා සංචාරය යනවා කියලා මා කල්පනා කරනවා. හෙළදීප නාලිකාවටත් රටේ සමස්තයක් ඉහළ ආසනයේ ඉඳලා පහළම ආසනය දක්වා උංචි දරුවා දක්වාද මේ වසර සුභ වේවා, ජය වේවා, අපලුපද්‍රෝ නැති වේවා, මෙත් සිතින් ලෝකේ පිරේවා, සියලු දෝෂ නැති වෙලා මුළු රටටම ශාන්ති උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කැමතියි. බෞද්ධ පැතිකඩ බොහොම අගයට පැහැදිලි කරා. මේ නැකත් දෙකටම ඔබ වැඩ කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි උදැසන කාලේ මෛත්‍රී භාවනාව කළා, ජයපිරිත හත්වතාවක් කියලා ඔබේ ජීවිතයට ආශිර්වාද ලබා ගන්න කියලා අපද ඔබට සිහිපත් කරමින් අපගේ වැඩසටහන සඳහා සම්බන්ධ වූ අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජනීය ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් දීර්ඝායුෂ දුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සුවහසක් හෙළ දීප ටීවී නරඹන ඔබ හැම දෙනාටමත් මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අදට සමුගන්නවා. ඔබ හැමට තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි.